හරි මම අද වීඩියෝ එකෙන් පෙන්වන්නේ අර කලින් කෝ බයිනරි ඔප්ෂන් ස්ට්‍රැටජි එකේ ලයිව් ට්‍රේඩ් එක. ඔයාලට පේනවා ඇති මේ කොටස. මේ මන් දාපු මේ දැන් දාපු ට්‍රේඩ් එක. මේක අර මං කිව්ව දේවල් තියෙනවද බලමු. මුලින්ම බලන්නේ කිව්වේ මූවිං ඇවරේජ් ටයිම් එක ක්‍රොස් වෙලා ෆාස්ට් පීරියඩ් එකට වඩා ස්ලෝ පීරියඩ් එක උඩින් තියෙන ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ yellow ලයින් එක මූවිං ඇවරේජ් එකට වඩා උඩින් බ්ලූ ලයින් එක තියෙන්න ඕන. ඒ වගේම මං කිව්ව වැදගත්ම දේ බලන්න ඕන සික්සැක් පොයින්ට් එක. අපි ඒක තියෙද බලමු. පේනවනේ. ඉතින් මේ ටික දැන් ඇන්දි මම දැන් ඇන්දි මම මෙච්චර ඇඳලා තිබුණේ. ඉතින් මම හිතාගත්තේ නම් සික්සැක් පොයින්ට් එක ගන්නවා කොහොමද දන්නේ? ඉහළට තමයි මාකට් එක යන්න ඕන කියලා. හරි. ඔය විදිහට තමයි ට්‍රේඩ් එක එන්ටර් වුනේ. මේ තියෙන්නේ කොයි ඔය තියෙන්නේ ට්‍රේඩ් එක මිනිත්තු 20ක දුන්නේ USDJPY මිනිත්තු 20ක දුන්නේ. තව මිනිත්තු 6ක් ඉතුරුලා තියෙන ට්‍රේඩ් එක ක්ලෝස් වෙන. ඉතින් මේක ඩීප් ITM කියලා මොකෝ එක පාට එක නිවුස් එකක් රිලීස් වෙන්න ඕනේ. නැත්තම් වෙන මොන හරි අමුතු දෙයක් එන්න ඕන. ඔක ලොස් වෙන්න ඕක ලොස් වෙන්නේ නැහැ ජීවිතේට. ඉතින් ওই විදිහට තමයි මේක ස්ට්‍රැටජි එක අනුගමනය කරන්න ඕන. ඇත්තටම ගොඩක් හොඳ ස්ට්‍රැටජි එකක්. මේවා ෆේල් වෙන්න තියෙන ඊට වඩා අඩුයි. හේතුව තමයි මේ ප්‍රයිස් ඇක්ෂන් මාකට් ට්‍රෙන්ඩ් සයිකොලොජි. මෙතන කියන දෙයක් අමතකුණා බලන්න. මෙතන මං කිව්ව වැදගත්ම දේ කැන්ඩල් සයිකොලොජි. ඒ කියන්නේ කැන්ඩල් පැටර්න් එක, එන්ගුල්ෆින් කැන්ඩල් පැටර්න් එකක් තියෙන මෙතන වෙනවනේ. ඉතින් ඔය විදිහට තමයි ට්‍රේඩ් දාන්න ඕන. කට්ටිය කමෙන්ට් දාලා අහලා තිබුණා මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ගැන. පොඩ්ඩේ මං කියන්න කට්ටිය දෙනු. මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙහෙම අදිනකොට කවුන්ට් වෙන්නේ කියලා. දැන් මං අදිනකොට පේනවනේ කවුන්ට් කළා. ඒකට මේකයි කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලම බලන්න ඕන ට්‍රෙන්ඩ් ලයින් එකේ ප්‍රොපර්ටීස් වලට ගිහිල්ලා මෙන්න මේ රේ කියන එකේ ටික් එක අයින් වෙලාද බලන්න. රේකේ ටික් එක තිබුණා මෙතන දිකට යනවා. ඒතර අපිට අඳින්න බෑ. ට්‍රෙන්ඩ් ලයින් ප්‍රොපර්ටීස් වල රේ කියන එකේ ටික් එක අයින් වෙන්න ඕන. එතකොට මේ බලන්න කැඩල් කවුන්ට් වෙනවා. කෙනෙකුව කැඩල් එහෙම කරන්න බැරි කතාවක් එහෙම වෙන්නේ නැහැ. මේ බලන්න ඩබල් ක්ලික් කර. අන්න මේ හොඳට කවුන්ට් වෙන්නේ. එම් ප්‍රශ්නයක් නැහැ නේද? ඉතින් ඔය විදියට හරියට මේ ස්ට්‍රැටජි එක අනුගමනය කරන්න. මේ මූවිං ඇවරේජ් පේනවද? ගොඩාක්ම ළඟට ආවට පස්සේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න බෑ. මෙහෙම කැන්ඩල් පැටර්න් එකක් තිබුණා. දැන් මේක ගොඩාක්ම ළඟටම ඇවිල්ලත් නැහැ. ඒ කියන්නේ ක්‍රොස් වෙන්නම ආසන්න තැනදී කැන්ඩල් පැටර්න් එකක් හැදෙනවා. බොහෝ දුරට හැදෙන්නේ නැහැ. එහෙම හැදුනත් ට්‍රේඩ් එකට යනවා. මොකද ඒ මූවිං ඇවරේජ් ලයින් එක ක්‍රොස් වෙනවා කියන්නේ ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙන්න ළඟයි කියන එක. අපි බලමු මේක දැන් ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න ටිකක් ළඟයි. තව විනාඩි 4ක් වගේ තියෙන්නේ. තව කියන්න තියෙන ඉතින් ওই ටික තමයි. හරියට මේ ස්ට්‍රැටජි එක අනුගමනය කරන්න. ඔය ලොස් වෙන්නේ නැහැ. ලොස් වෙනවා කියන්නේ 100ට මං කිව්වා 80ක් 85ක්නේ. 10ක් කරොත් 8ක් වගේ ප්‍රොෆිට් කරගන්න පුළුවන්. දැන් මෙතනත් බලන්නකෝ. මේ මෙතන හොඳටම තියෙනවානේ. මෙතෙන්ට ආවට පස්සේ මම දන්නවා මාකට් එකේ තියෙන්නේ දැන් මෙතන නම් නියමම පොයින්ට් එක. මෙන්න මේ මම මෙතන මේව කරන දෙන මෙතන එන්ගුල්ෆින් පැටර්න් එක හදන තැන මූවිං ඇවරේජ් වල ගැප් එක බලන්න. ඉතාලම වැඩි. හොඳ එන්ගුල්ෆ් පැටර්න් එක. මෙතනදී අපි නිකමට ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳලා පොඩි පැහැදිලි කිරීමක් කරගත්තොත් ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ තමයි කැන්ඩල් 8ක් හෝ 9ක්. 9ක් අඳින්නකෝ. 9ක් ඒ පැත්තට ඇද්දා. ඊට පස්සේ highest point එකට මෙතන ගත්ත කැන්ඩල් 12 14ට නොඅඩු වෙන්න ඕන. මේ ලයින් එක ක්‍රොස් කරපු ගමන් ඊළඟ කැන්ඩල් එකේ හරින්නම් මේ ලයින් එක ක්‍රොස් කරපු ගමන් ට්‍රේඩ් එකට එන්ටර් වෙන විනාඩි 20 25ක 5 10 15 20 ප්‍රොෆිට් නේ. 25 දුන්නොත් ඩීප් ප්‍රොෆිට්. කොහොමවත් ප්‍රොෆිට්.
ඉතින් මේ ස්ට්‍රැටජික හරියට අනුගමනය කරන දැන් කෙනෙක් බලන නැති මේ කලුතෙම එකතු වෙන කෙනෙක් නම් මෙලෝදියක් තේරෙන්නේ නැතුව ඇති කියන්න ඕන දෙයක් තියෙනවා. මම මේ මුළු වීඩියෝ channel එක පුරාම ස්ට්‍රැටජි දෙකක් ගැන විතරයි කතා කරන්නේ. එකක් forex ස්ට්‍රැටජි එකක්, එක පළවෙනි වීඩියෝ එක ඇති. ඊට පස්සේ හතරවෙනි වීඩියෝ එක කොහේද binary strategy එක 180ක් win binary option strategy කියලා නම් කරලා ඇති. ওই strategy දෙක විතරයි මම මෙතනදී කතා කරන්නේ. මේ කතා කරේ මේ binary option strategy එකේ real trade එකක් ගැන. මම forex strategy එකේ real trade එකක් දාලා පෙන්නනවා. ඉතින් මේ real trade තුත් මම දාන්නම් ඉස්සරහට හරියට trade කරන්න. අපි බලමු. මම හිතන්නේ දැන් ඉවර වෙන්න ළඟයි. තප්පර දෙකක් තව තියෙනවා. මම තව කියන්න දේවල් කියලා තියෙන ඉතින් ඔය ටික හරියට පැහැදිලිව අවබෝධ කරගන්න. දැන් මේ ස්ට්‍රැටජි එක ගැන මම මෙතනදී මුකුත්ම කිව්වේ නැහැ. යන්න පළවෙනි වීඩියෝ එකට, පළවෙනි නෙවෙයි බයිනරි ඔප්ෂන් ස්ට්‍රැටජි කියලා වීඩියෝ එක ඇති. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. වීඩියෝ එක හොඳට බලන්න, පොඩ්ඩක්වත් තවන්න නැතුව බලන්න. මොකද මම හැමතැනකදීම වැදගත් දේවල් විතරමයි කියන්නේ. අවශ්‍ය දේවල් ටික බලා ගන්න. ඔය වගේ තමයි ඉතින් ස්ට්‍රැටජි එක ගමන් කරන්නේ. හරියට ට්‍රේඩ් දැම්මොත් මම නැවත නැවත කියන්නේ මෙන්න මේ මාකට් මේ ට්‍රෙන්ඩ් මාකට් ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න කියලා. පැටර්න් එක ට්‍රෙන්ඩ් එකනේ පැටර්න් එක. නිකන් ඉන්නකොට එහෙම අඳින්න කරන්න වැඩක් නැත්නම් ඔය ඇඳලා ඇඳලා ඉන්න. ඇත්තට මේකත් වටිනවා. අපිට එහෙම ගන්න බැරි තැනකදී ට්‍රේඩ් එකක් ඊටවත් දාන්න බෑ. දැම්මොත් මොකද වෙන්නේ? ලොස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. දැන් මේ පේනවනේ මේක ලොස් වෙන්න ඉඩ කඩක් ඇත්තෙම නෑ නේද? ඉතින් ගොඩක් විශ්වාසයෙන් ට්‍රේඩ් කරන්න පුළුවන් ඔයාලට. ඔයාලා මේ මෙහෙම ට්‍රේඩ් ඔයාලා ට්‍රේඩ් දාන්න මේ දැන් මම යූස් කරන බයිනරි කොම්නේ. මේක දැන් මේ මම රියල් account එකෙන් නෙවෙයි. ඒක කියන්න ඕන මේ කෙනෙක් ඉදනදි මේ virtual account එකෙන් මම දැම්මේ. හේතුව තමයි රියල් account එකෙන් දැන් මම ට්‍රේඩ් දැම්මේ නැහැ. හදිසියෙන් මේක දැකපු නිසා මම ඒක නිසා ඉන්නට virtual account එකේ ගිහිල්ලා මම record කරගන්න ගමන් දැම්මේ. හදිසියට දාන ට්‍රේඩ් මම risk එකක් ගන්න කැමති නැහැ මගේ රියල් account එකෙන්. ඒ නිසා තමයි මේ ට්‍රේඩ් එක මම දැම්මේ virtual account එකෙන්. මොකද මම මේක screen record කරන්නත් ඕන, පැහැදිලිව කියලා දෙන්නත් ඕන. මට එහෙම ඔක්කොම එකට කරන්න අමාරු නිසා තමයි මේක virtual account ගියේ. විශ්වාසයෙන් ට්‍රේඩ් කරන්න. ඔයාලට වරදින එකක් නැහැ. තප්පර 3යි 2යි 1යි පේනවනේ. ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ. කෙලින්ම deep idea. ඉතින් සුබ පතනවා. බයිනරි ඔප්ෂන් ෆීල්ඩ් එකත් ඇත්තටම හොඳයි. හැබැයි හරියට ට්‍රේඩ් එක ඇනලයිස් කරලා දාන්න. නැත්තම් රිස්ක් එකක් වැඩි. ස්තුතියි.